ආරෝග්‍යමත් දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් අදත් ඔයාලව පිළිගන්නවා Health Things YouTube channel එකට. ඉතින් Health Things YouTube channel එක තුලින් ටික කාලයකට පස්සේ තමයි මම වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාලට මතක් කරන්න කැමතියි දැනට ශ්‍රී ලංකාව තුල ඇති වෙලා තියෙන තත්ත්වය. මේකට හේතුව තමයි කොරෝනා වෛරසයේ සිදුවන ඉතා ශීඝ්‍ර ව්‍යාප්තිය. ඉතින් මේ හේතුව නිසා අද වෙන විට රෝගීන් ඉතාමත් වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙමින් තියෙනවා. මේ නිසා ඔයාලගේ තියෙන එකම කාර්යභාරය තමයි එදිනෙදා කටයුතු වල නිරත වෙනකොට හැකිතරම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන එක. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගැබනි මව්වරුන්ට ඉතාමත් වැදගත් වෙන මාතෘකාවක්. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට මතක් කරන්න කැමතියි තාමත් අපේ Health Things YouTube channel එකව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ වගේම තියෙන එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න ඒ වගේම ඒකේ all කියන option එක ලබා දෙන්න. එතකොට තමයි මගේ channel එකෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ ගර්භණී සමය එහෙම නැත්නම් දරුවෙකු කුස තුල පිළිසිඳ ගැනීමේ කාලය කියලා කියන්නේ කාන්තාවකගේ ජීවිතයේදී හමු වෙන තමත් වැදගත් සංදිස්ථානයක්. ඉතින් මෙන්න මේ කාලය තුල සාමාන්‍යයෙන් පෙන්වන ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට අසාමාන්‍ය ලක්ෂණ කීපයකුත් තියෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක තුලින් යම්කිසි කාන්තාවකට එහෙම නැත්නම් මවකට ගර්භණී කාලය තුලදී ඇතිවන අසාමාන්‍ය ලක්ෂණ එහෙම නැත්නම් රෝහල් ගත විය යුතු අසාමාන්‍ය ලක්ෂණ මොනවද කියන එක ගැන. ඉතින් අපි දැන් බලමු මොනවද මේ අසාමාන්‍ය ලක්ෂණ. ඒ වගේම තමයි මොන වගේ අවස්ථාවලදීද යම්කිසි මවක් ගැබ්ගත් මවක් රෝහල් ගත විය යුත්තේ කියලා. ඉතින් අපි හරියටම දැනගන්න ඕනේ මොනවද මේ අසාමාන්‍ය තත්වයන් කියලා නැත්නම් අසාමාන්‍ය ලක්ෂණ කියලා. මේ වගේ ලක්ෂණ අපි දැනගත්තම මවට හෝ මම තුළ වැඩෙන කලලයට සිදුවන හානි වළක්වාගෙන අපිට නිරෝගී දරුවෙක් බිහි කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් පළවෙනි කාරණය තමයි ප්‍රසූත වේදනාව. සාමාන්‍යයෙන් ගර්භණී කාලය තුලදී මවට උදරයේ සහ පිටකොන්දේ වේදනාවන් දැනෙන්න පුළුවන්. ඉතින් මේ වේදනාවන් ගොඩක් වෙලා පවතින්නේ සාමාන්‍යයෙන් ටික වෙලාවක් යද්දී නැති වෙලා යනවා. නමුත් අපි වැදගත් විදිහටම සැලකිලිමත් වෙන්න ඕනේ යම්කිසි මවකට උදරයේ සහ පිටකොන්දේ වේදනාව විනාඩි 5ත් 10ත් කාලය පරාසයන් ඇතුළතදී වේදනාවන් කීපයක් එනවනම් එතකොට මේ වේදනාවන්ගේ ප්‍රබලතාවය එන්න එන්න වැඩි වෙනවනම් ඒ වගේ තමයි වේදනාවන් ඇති වෙන කාල පරාසය ටික ටික අඩු වෙනවනම් අපි මෙන්න මේ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙන්න මේ සංසිද්ධිය දරුවා ප්‍රසූත කිරීමට සූදානම් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවවලදී ඔබ හැකි ඉක්මනින් රෝහල් ගත වෙන්න හෝ තමාගේ වෛද්‍යවරයා හමු වෙලා අවශ්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඉතින් දෙවෙනි කාරණය තමයි අසාමාන්‍ය විදිහට යෝනි මාර්ගයෙන් තරල පිටවීම. අපි බලමු මොකක්ද මේ යෝනි මාර්ගයෙන් තරලයන් පිටවෙන්නේ කොහොමද කියලා. ඇත්තටම කියනවා නම් යෝනි මාර්ග ප්‍රසූතියට පෙර සම්පූර්ණයෙන්ම අපි දන්නවා ගැප් ගෙල කියලා මේ කලාපයක් තියෙනවා. මෙන්න මේ ගැප් ගෙල වැහිලා තමයි තියෙන්නේ. ඉතින් මේ ගැප් ගෙල ආසන්නයේදී තියෙනවා ශ්ලේෂ්මල ස්තරයක්. එතකොට ප්‍රසූතිය ලං වෙනවත් සමගම මේ ගැප් ගෙල විවෘත විය යුතුයි දරුවා ප්‍රසූත කිරීම සඳහා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී මෙන්න මේ ශ්ලේෂ්මල රුධිරයත් සමග පොඩි පොඩි රුධිර කැටි කීපයක් සමග පිට වෙලා යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ අවස්ථාව ගැන අපි වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනි. මොකද අපි සමහර විට දරුවා ප්‍රසූත කිරීම සඳහා සූදානම් වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි වෛද්‍යවරයෙක් හමු වෙලා මේ පිළිබඳ උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් තුන්වෙනි කාරණේ විදිහට අපිට ගන්න පුළුවන් කලලාවාරික පටල බිඳියම. මොනවද මේ කලලාවාරික පටල කියලා කියන්නේ? අපි දන්නවා මවකගේ කුස තුල දරුවෙක් වැඩෙනකොට මෙන්න මේ දරුවා වැඩෙන්නේ යම්කිසි මල්ලක් වගේ දෙයක් ඇතුළත. මෙන්න මේ මල්ල වතුර වගේ දෙකින් පිරලා තියෙනවා. අපි මේකට කියනවා ගර්භාෂ තරලය කියලා. ඉතින් සමහර අවස්ථාවලදී මෙන්න මේ මල්ල එහෙම නැත්නම් මේකට කියනවා වෝටර් බෑග් කියලා. මේ වෝටර් බෑග් එක කැඩිලා යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මොකද මේක යම්කිසි අනතුරුදායක තත්ත්වයක් පෙන්නුම් කරන නිසා. ඉතින් මෙන්න මේ අවස්ථාවලදී තරලය එළියට යෑම තමයි අපිට දැනගන්න ලැබෙන විශේෂම ලක්ෂණය. ඉතින් මේ අවස්ථාවේදී මල්ල තුල තරල ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි වෙලාවට කැඩිලා තියෙන තැනින් මල්ල කැඩිලා තියෙන තැනින් බාහිර පරිසරයේ ඉන්න බැක්ටීරියාවන් වගේ දේවල් ඒ මාර්ගයේ ඔස්සේ මෙම වෝටර් බෑග් එක තුලට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පෙකිනි වැල මේ ඔස්සේ පිටතට පැමිණෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සංකූලතාවයන් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ වෝටර් බෑග් එක බිඳියාමෙන්. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවන් ඉතාමත් වැදගත්. ඒ නිසා
තමාගේ වෛද්‍යවරය හෝ ආසන්නයේම තියෙන රෝහලට ගිහිල්ලා වෛද්‍යවරයෙක් හමුවලා උපදෙස් ගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් හතරවෙනි කාරණය තමයි උස තුළ වැඩෙන දරුවාගේ සිදුවන චලනයන්. ඇත්තටම කියනවා නම් මවගෙන් මවකට එහෙම නැත්නම් කාන්තාවකින් කාන්තාවට මෙන්න මේ කුස තුළ වැඩෙන දරුවාගේ චලනයන් වෙනස් විදිහට තමයි දැනෙන්නේ. ඒ වගේම තමයි දරුවගෙන් දරුවටත් මෙන්න මේ චලනයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කාලයක් ගත වෙනවත් එක්කම අම්මට දැනෙනවා මෙන්න මේ දරුවගේ චලනයන් රටාවක්. කොයි වෙලාවද මෙයා වැඩිපුර දඟලන්නේ ඒ වගේ දේවල්. එතකොට යම් කිසි කාලයකදී මේ දරුවගේ මෙන්න මේ චලන රටාවේ වෙනසක් එහෙම නැත්නම් අඩුවීමක් ගොඩක් වෙලාවට අඩුවීමක් දැක්වෙනවා නම් අඩුවීමක් පෙන්වනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා උස තුළ සෞඛ්‍ය සම්පන්නව වැඩෙනවද කියන එක දැනගන්න පුළුවන් එකම කාරණේ තමයි මෙන්න මේ දරුවා ඇති කරන චලන. ඉතින් පස්වෙනි කාරණේ තමයි ගැබ්ගත් මවක්ගේ යෝනි මාර්ගය තුලින් රුධිරේ වහනය වීම. ඉතින් මේක ඉතාමත්ම අනතුරුදායක අවස්ථාවක්. ඒ මොකද කියනවා නම් අපි දන්නවා ප්‍රසූතිය ලං වෙනවත් එක්කම ශ්ලේෂ්මල සහ රුධිරය එක විදිහට ගලන් යන පුළුවන්. එකට ගලාගෙන යන්න පුළුවන්. නමුත් රුධිරය පමණක් පිට වෙන එක සාමාන්‍යයෙන් මේක සාමාන්‍ය තත්වයක් නොවේ. මේක අසාමාන්‍ය තත්වයක්. මේකට හේතු වෙන්නේ සමහර ලාවට අපි දන්නවා බබා අම්මට සම්බන්ධ වෙලා ඉන්නේ පෙකිනි වැල ඔස්සේ. මෙන්න මේ පෙකිනි වැල ගර්භාෂ බිත්තියෙන් ගැලවිලා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ පෙකිනි වල සම්බන්ධ වෙලා තියෙන්නේ ගර්භාෂයේ ඉතමත් පහළ කොටසකින් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හේතු නිසා තමයි ගොඩක් වෙලාවට රුධිරේ වහනය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේට අමතරව ගැබ්ගත් කාන්තාවක එහෙම නැත්නම් අම්මා කෙනෙක්ට දැනෙන වෙනත් අසාමාන්‍ය ඕනෑම ලක්ෂණයක් වෛද්‍යවරයෙකු හමු වීම සඳහා අනිවාර්ය හේතුවක් වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරේ ප්‍රධානම ලක්ෂණ පහක් ගැන. ඉතින් ඊට අමතරව මම අර කිව්වා වගේ අම්මට දැනෙන අසාමාන්‍ය ලක්ෂණයක් තිබ්බොත් එහෙම අපිට පුළුවන් ළඟම තියෙන වෛද්‍යවරයා හමු වෙන්න, එහෙම නැත්නම් ඔබේ පවුලේ වෛද්‍යවරයා හමු වෙන්න ඒ හම් වෙලා උපදෙස් ලබා ගන්න. ඉතින් අපි අද වීඩියෝ එක කතා කරලා අවසන් මේ වන විට. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා subscribe ලබා දීලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. එහෙනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ හැමෝටම සුබ දවසක්.